සඳලි කියනවා මේක අම්මගේත් තාත්තගේත් අත්දැකීමක් කියලා. ඒක සඳලි කැමතිද අපිත් එක්ක බෙදා ගන්න? ඔබ කැමති නම් පමණක්. කැමති මගේ අම්මගෙන් අහනවා ටික. අම්මේ. ඔව් ඒක මේ ගොඩක් දුක හිතෙන කතාවක්. අපිට දුවෙක් හිටියා. අපි අතරින් දුව නැතුව ගියා. අපි නැත්තෙම මේ දෙන්නම ඉල්ලුවේ සුදු දෝණි ආපහු අපි ළඟට එන්න කියලා. ඒ දුව ආපහු නැවතිපතිලා ඇවිල්ලා ඉන්නේ. පුතේ ඔයාලට අපිව සතුටු කරනවට ගොඩාක් පිං. නිවිගිය ඒ මිනි පහන අද දැස් ඉදිරියේ මායෙත් දැල්විලා ඔබව පමණක් නෙවෙයි රටක් ලෝකයක් සතුටු කරනවා. නිරෝෂා ගිය වතාවේ ඇයට මෙතරම් මනාපයක් ලැබුණෙත් නැහැ. නමුත් ඇය බොහොම ශක්තිමත්ව නැවත තරගයට අවතීර්ණ වෙලා තියෙනවා. මොකද හිතන්නේ? ඇත්තටම සඳලි ගැන ආඩම්බර වෙන්න පුළුවන් දවසක් අද. මොකද ඇය තෝරාගන්නා ගීතය සහ ඒ ගීතයට අවතීර්ණ වෙච්ච විදිහ පළවෙනි තරඟකාරිණිය හැටියට මේ වේදිකාව තුළ ඒ හැඟීම් ප්‍රකාශනය ඒ සියලු දේවල් ගත්තම අද හරිම විශිෂ්ට ගායනයක් කියලා තමයි මට දැනෙන්නේ. මම ඔබව තරඟකාරිණියක් හැටියට රසවින්දේ නෑ අද. මට ඒක අමතක වුණා. ඔබ මේ තරඟයක් සඳහා මේ ගීතය ගායනා කරන ඒ නිසා ගීතයේ තියෙන ශෘතිගත තැන් හරිද එහෙම නැත්නම් ගායනාව හරියට නිවැරදිව කරනවද කියන මට සම්පූර්ණම ඔබේ හැඟීම නැති කරා. ඒ එහෙම හිතන්න තියෙන අවකාශය නැති කරා කියලා තමයි මට හිතෙන්නේ. මොකද ඒ තරම් ඔබේ ගීතය තුළ ජීවත් වෙමින් ගායනා කරා. ඔබ ඒ ගීතයට සම්පූර්ණම ඒ ගීතය තුළ ඔබ හිටියා. ඔබ එතන නිරු ඔබ තමයි ඒ ගීතේ චරිතය බවට පත් වෙලා හිටියේ. ඒ නිසා ඒ සියලුම හැම වචනයකම හැඟීම උපරිමයෙන්ම ගැබ් වෙලා තිබ්බා. ඔබගේ ප්‍රකාශනය අපි පළමු ගීතයත් එක්ක සංසන්දනය කරනවා මොකක්වත් මට හිතුන්නේ. ඒ පුදුම ආදරණීය හැඟීමක් ඇති වුණා සහ සංවේදී හැඟීමක් ඇති කරන්න පුළුවන් වුණා කියලා මම විශ්වාස කරනවා. ඔබට අද මුළු ප්‍රේක්ෂකාගාරයම සහ මම හිතන එළියේ බලන් ඉන්න අපේ නාලිකාව තුළ ඉන්න අපේ ප්‍රේක්ෂකයන් පවා ඉතින් මං හිතනවා ඒක තමයි වෙන්න ඕනේ. ඒක තමයි වේදිකාව කළ යුත්තේ. මෙතනදී අපිට හැමදේම අමතක කරවන්න පුළුවන් නම් ඔබගේ ගායනාවකට ඔබගේ තියෙන සියුම් ඉරියව්වකට මුහුණේ ඉරියව්වකට එහෙම නැත්නම් හැඟීම් ප්‍රකාශනයකට මං කියන්නේ ඒව තමයි අපි ඉගෙන ගන්න ඕනේ. මං සඳලි මං හිතන්නේ පළවෙනි ගීතය මේ ගීතය අතර ගත්තම ශිහානුත් අමලුත් වෝට් කරන්න නැති වෙන්න එතන තියෙන ප්‍රශ්න ටිකයි අද ඔබට මුලින්ම වෝට් එක දෙන්නේ අමල් පෙරේරා. මං හිතන්නේ ඒ සියලු දේවල් ගත්තම ඔබ ලොකු ප්‍රගතියක් ඇති වෙලා තියෙනවා කියලා තමයි මට හිතෙන්නේ. අද වෙනකොට හොඳ පන්නරයක් ලබාගෙන ඔබ හොඳින් මූණ දෙන්න ඇවිල්ලා තියෙනවා. ගොඩක් දුර යන්න පුළුවන් සඳලි ඔබට. අමත් ඔව්දුවේ එකක් තමයි අද අපි රිහසල් වලට ආපු වෙලාවේදී ඇයට මම යම් කිසි දෙයක් කිව්වා ගීතය සම්බන්ධව. ඒකත් හොඳටම ඒක ග්‍රහණය කරගත්තා. ඒ වගේම අන්තිම අර මුල් රවුන්ඩ් එකේ සිං කරන වෙලාවේ ශ්‍යානුත් මමත් වෝට් කරුවේ නැහැ. නමුත් අද දවසේදී වෝට් කරලා මුලින්ම වෝට් කරුවේ ඇත්තටම මොකද ඇය ගීතේ පටන් ගත්ත තැනේ ඉඳන්ම හරියටම ගීතේ ගායනා කරනකොට වෝට් කරන එක සමහරට පස්සේ අමතක වෙයි කියලා ඉවරලා බයට මුලින් වෝට් කරලිවල සින්දු අහගෙන හිටියා.